අද මේ පොහොය දවසේදී ස්වනවාහිනිය නරඹන ඔබට ආගමනුකූල විවිධ වැඩසටහන් නරඹන්න අවස්ථාව ලැබෙන්නට ඇති. නමුත් මේ පැය භාගය ඉතාමත් වෙනස්. අපි සාහිත්‍යයට හරි කැමතියි. අතීතයේ අපි ඇසුරු කරපු පොත් අනුසාරයෙන් විවිධ කතා වස්තුන් වර්තමානයට ගලප ගන්න අපේ ජීවිතේ ඒවා මතින් හැඩවැඩ ගන්නවා ගන්නට අපි බොහෝසේ එකඟයි. එහෙනම් මේ පැය භාගයේදී අපි එකඟ වෙනවා. එදා අපි කතාබහට ලක් කරගත්ත කතාවක වර්තමානය සහ අනාගතය මොකක්ද කියලා හොයලා බලන්නට අපේ පොඩි හාමුදුරුවෝ මෙතෙන්ට වැඩම කරලා තියෙනවා. ඒ වගේම අකිලට ඉතින් කිව්වොත් සන්නවාහිනිය සම්බන්ධ වැඩකට එන්න කියලා අනිවාර්යයෙන්ම එනවම තමයි. අපේ සිංහල ගුරුතුමා අකිලවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. අකිල, මම මුලින්ම දැනගන්න කැමතියි සිංහල සම්බන්ධ වගේම සාහිත්‍ය විචාරයටත් අක්කිලගේ වඩා වැඩි නැඹුරුවක් තියෙන නිසා සද්ධර්ම ලංකාරය ගැන අපි කතා බහ කළොතින් එහි යටගියාව සහ මගිතනේ පුතාසුරෙන් අපිට කියන්නට කාරණා රාශියක් ඇතේ. සද්ධර්ම ලංකාරය ගැන කතා කරද්දී ඕක ගම්පොළ යුගයේ ලියපු පොතක්. දෙවනි ධර්මකීර්ති කියලා හිමි නමක් තමයි ඔය පොත රචනා කරන්නේ. අපේ හාමුදුරුවෝ මේ ගැන දන්නෝ. ගම්පොළ යුගයේ ගොඩාක් වෙලාවට ලොකු සාහිත්‍ය පොත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඔය සංදේශවල මුල් කාලේ ගම්පොළ යුගයේදී සිද්ධ වුණා වගේ සිද්ධි කීපයක් හැර අර දඹදෙණියේ තරම් අපි කලින් වැඩසටහන් වල කතා කරපු ගම්පොළ යුගයේදී ලොකු සාහිත්‍ය පොත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒතකොට සද්ධර්මාලංකාරය කියන මේ පොත ඇතුලේ විශේෂත්වයක්ත් තියෙනවා. මොකක්ද දන්නවද? මේකේ ඉන්දියාවේ කතක් තියෙනවා. ලංකාවේ කතක් තියෙනවා. දැන් අපේ හාමුදුරුව අද කවියකින් පටන් ගත්තනේ මේ අර සුන්දර ලියන් නොසිටීවිද සැඩොල් කුලේ කියලා. එතකොට සද්ධර්ම ලංකාරය ගැන යම් පරිචයක් තියෙන උදවිය දන්නවා අපි අද මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා. සද්ධර්මාලංකාරයේ එන ඉතාම ලස්සනම ලස්සන සහ ප්‍රායෝගික ජීවිතයට ගලපන්න පුළුවන් අද්‍යතන සමාජයට ගලපන්නම පුළුවන් කතාවක් තමයි වාසි වගේ ලස්සනම ලස්සන ගෑනු ළමයෙක් ගැන කියපු කතාවක්. මොකද්ද නම? ස්වර්ණතිලක. ස්වර්ණතිලක වස්තු. වාසි, මේ ස්වර්ණතිලක කියන ගෑනු ළමයා කලින් ආත්මෙක අම්මත් එක්ක අනුරාධපුරේ අබේගිරියට යනවා මල් වගේක් පූජා කරන්න. එතකොට මේ මල් ආසනේ හොදලා නැහැ කියලා අම්මා මල් ටික කෙල්ල අතට දීලා යනවා වතුර ගේන්න. එන ටිකට කෙල්ල මල් ටික පූජා කරනවා. මණ්ඩලාකාරයෙන් පූජා කරා කියලා තියෙන රවුමට හදලා. පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මම ඊළඟ ආත්මේ මලක් වගේම ලස්සන වෙන්න. ගොඩක් කෙල්ලන්ගේ මේ ආත්මෙදිත් ප්‍රාර්ථනාවක් ඒක. අම්මා ඇවිල්ලා බයිනෝ ඇයි හොදන් නැතුව මල් පූජා කරේ? හරියට උඹ චණ්ඩාල කෙල්ලෙක් වගේ. මෙයා අනික් පැත්තට අම්මට බනිනවා චණ්ඩාල කෙල්ල මම නෙමෙයි උඹ. අම්මට බැනපු පවට ඊළඟ ආත්මේ චණ්ඩාල කුලයක උපදිනවා. මල් පූජා කරලා ලස්සන වෙන්නයි කියපු පිනට ඊළඟ ආත්මේ ලස්සන වෙලා උපදිනවා. එයා තමයි ස්වර්ණතිලක කියලා කියන්නේ. ස්වර්ණතිලක කියලා යාට කියන්නේ ඇයි කියලා වාසි දන්නවද? මම හිතන්නේ අකිල මන් නිවැරදි නම් ඇගේ පපුව මැත්තේ රත්තරම් පාට තිලකයක් වගේ තිබිලා තියෙනවා. ඒවා සංකේත කතාවල. වාසි, මේ සාමාන්‍යයෙන් මනුස්සයන්ට මනුස්ස ජීවිතයේ ඇතුළත තමන්ට නැති දේ තමයි
ඇරියස් එකක් වශයෙන් එයා තියනවා වගේ පෙන්වන්න උත්සාහ කරා. වර්තමානයේට අපි ගැලපුවොත් අකිල එක. වර්තමානයේට ගැලපුවොත් සල්ලි තියනවා කියලා පෙන්වන මිනිස්සුන්ට තමයි සල්ලි නැත්තේම. බුද්ධිය තියනවා කියලා පෙන්වන්න යන මිනිස්සුන්ට තමයි බුද්ධිය නැත්තේම. දැන් වාසිය හිතන්නකෝ සමහර අය කියනවා මං මෙච්චර ඉගෙනගෙන තියනවා. මෙච්චර ඉගෙනගෙන තියනවා. හැබැයි සුනිල් ආරියරත්න සර් ගන්නකො මහාචාර්ය සුනිල් ආරියරත්න එතුමා කොතනකදීවත් මම මෙච්චර ඉගෙනගෙන තියනවා කියලා කියන්නෙත් නෑ එතුමා විශේෂයෙන් ඇඳුමින් පැළඳුමින් වැදගත්කම පෙන්වන්න උත්සාහ කරන්නෙත් නෑ ඇත්තටම ඉගෙනගත්ත මිනිසයා උගත් කියලා පෙන්වන්න යන්නේ නෑ අපි ගාව නැති දෙයක් ලෝකෙට තියනවා වගේ පෙන්වන්න යන එක ලෝක ස්වභාවය ඇමතිවරයා සමහර වෙලාවට කියන්නේ නැහැ මං ජනාධිපති වඳුරනවා කියලා ඇමතිවරයාට පෝස්ටර් ගහපු මිනිසයා කියනවා මම ඇමතිට කියලා ජනාධිපතිට කියලා තමුසිර පාඩමක් උගන්වනවා කියලා. ඒ වගේම කියලා ගොඩක් අය Facebook වල Instagram වල ෆොටෝස් අප්ලෝඩ් කරනවනේ දෙනා බොහෝම ආදරෙන් ඉන්නවා කියලා පෙන්නන්නේ. ඇයි ඒ? ඔව්. ඒ නැති තේ තමයි පෙන්නන්නේ. ස්වර්ණතිලකටත් ඒක තිබ්බා. ස්වර්ණතිලකා කුලෙන් අඩුයි. දැන් කුල ભેදය කියන එක අදට ගැලපෙන්නේ නැහැ. මං කියන්නේ කතාවට අනුව. ඒ නිසා මෙයාට ප්‍රොපෝසල් එකක් ගේනවා. एक අඩුකුලේම සැඩොල් නායකයාගේ පුතා ස්වර්ණතිලක කියනවා මට ඔයාව කසාද බඳින්න බෑ. ඇයි මාව කසාද බඳින්න බැරි? ඔයා වගේ අඩුකුලේ කෙනෙක්ව කසාද බඳින්නේ නෑ මම. මම ඒකයි කිව්වේ. අපිට මැජික් වෙන්නේ අපි ගාව නැති දේවල් අපි පූර්ණණය කරගන්න හදන්නේ හාමුදුරුවනේ. ඒ වගේමයි අපි හොයාගෙන යන්නේ අපිට තියෙනවා වගේ පෙන්වන්න උත්සාහ කරන්නේ අපි ගාව නැති දේවල්ම තමයි. තමයි. මේ සැඩොල් නායකයාගේ පුතා ගිහිලා රජ්ජුරුවන්ට කියනවා මේ රජතුමනි ස්වර්ණතිලක කියලා කෙල්ලෙක් ඉන්නවා එයා පුදුම තරම් ලස්සනයි ඒ ලස්සන වචනෙන් විස්තර කරන්න මම දන්නේ නැහැ ඉතින් මං එයාට ප්‍රොපෝසල් එකක් ගෙනාවා එයා මට කැමති වුණේ නැහැ මම අඩු කුලයක කෙනෙක් කියලා ඉතින් අඩු කුලයක අපිට අඩු කුලේ ගෑනු කෙනෙක් බඳින්න නැතුව කවුරු බඳින්නද රජ්ජුරුව තරහ ගිහිල්ලා ඉවර වෙලා ස්වර්ණතිලකගේ තාත්තව ගෙන්නවා. ගෙන්නලා කියනවා තමුසේගේ ළමයෙක් ඉන්නවද මේ විදිහට? ඔව්. මෙහෙම අඩු කුලේ කෙනෙක් බඳින්න නැද්ද යා? ඔව්. ආ. එහෙනම් පංච මදුරා නුවර කියලා නගරයක් තියෙනවා. ඒ නගරේ ඉන්නවා උද්දාල කියලා බමුණෙක්. ඒ බමුණට කොච්චර ගෑනුන්ව පේන්න බැරිද කියලා කියනවනම් එයා රජමාලිගාවට යද්දි හෝ ගමනක් යද්දි ගැහැණියක් දැක්කොත් එහෙම කිරි ඉහලා පාරට ඒ කිරි කලෙම මූණ හොද ගන්නවා. ඔය බමුණු මත එහෙමනේ. ගෑනු පේන්න බෑ පිරිමින්ට. පිරිමි දේවත්වයෙන් පිදුවා ගැහැණුන් විසින්. ඒ බමුණු මත. සමහරලාට ගැහැණුත් ඒක ඒ කාලේ ගත්තා. ඒක කියන්නේ අපේ ලැබීම වශයෙන් කීතලා ගත්තා. පුළුවන් නම් ගිහිල්ලා ඒ බමුණම වශී කරගන්නවා. ඔන්න මගේ ඒක ඇතුලේ අභියෝග දෙකක් තියෙනවා. ගැහණු පේන්නත් බෑ එයාට. ඒ වගේම තමයි හාමුදුරුව ඔබ වහන්සේ නම් දන්නවා. එයාට අඩු කුලේ කට්ටිය පේන්නත් බෑ. උභය කුල පාරිශුද්ධයි කියලා කියන්නේ හාමුදුරුව. උභය කුල පාරිශුද්ධයි කියන්නේ අම්මගේ පැත්තෙත් කුලේ ශුද්ධයි තාත්තගේ පැත්තෙත් කුලේ ශුද්ධයි. අකිල මේ බබුණට මේ කුමාරවරු ගණනාවක් පාලනය කිරීමේ හැකියාවක් තිබිලා තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම. සද්ධර්ම අලංකාරයෙන් ස්වර්ණතිලක කතා වස්තු එකතු කරගෙනයි අද අපි මේ අදට ගැලපෙන කතා බහ කර කර හිටියේ. දැන් අකිල අපි එක තැනකින් නැවතුණා. දැන් මේ ස්වර්ණතිලකට ඕනේ වෙනවන්නේ කවුරුවත් මාන කරන්නට බැරි කෙනෙක්ව විවාහ කරගන්න. දැන් බමුණව සුවගෙන යන්න තීරණය කළා. ඊට පස්සේ කොහොමත් සාමාන්‍යයෙන් ගෑනු ළමයි කැමතිනේ අභියෝග බාර ගන්න විවාහය සම්බන්ධව විශේෂයෙන්. ඉතින් බමුණව හොයාගෙන යනවා. ඉතින් බමුණා රජවරයා ගාවමයි ඉන්නේ පීඨිකාවක ඉන්නවා කියලා කියන්නේ. රජ්ජුරුව මෙහෙම බමුණා මෙහෙම. තව බමුණු ඉන්න ඇති. උද්දාල තමයි බමුණගේ නම. හම්දුර ස්වර්ණතිලකගේ තාත්තා රැකියාවට කරේ ඔය වීණා ගහනවා වගේ සංගීත භාණ්ඩ වාදනය ආශ්‍රිත රැකියාවක්. දැන් රජතුමා මෙතන ඉද්දී තාත්තා ඇවිල්ලා ඔහොම ඉස්සරහින් ඉඳ ගන්නවා. ස්වර්ණතිලක දැන් තාත්තා මෙයා නම් ස්වර්ණතිලක ඉන්නේ පිටිපස්සෙන්. මේ තමයි ස්වර්ණතිලක. මෙතන ඉන්නේ ඉස්සරහා රජුරෝ කියලා හිතන්න.
තාත වීණාව ගහද්දී රජුරෝ ඉස්සරහා වාදනය කරද්දී ස්වර්ණ තිලකට පේනවා දැන් රජුරෝන්ට එහා පැත්තේ බමුණා ඉන්නව ඔහොම. දැන් මේ තාත්තා නම් ස්වර්ණ තිලක ඔහොම බලලා මේ ඇඳුම පොඩ්ඩක් පහත් කරලා තමන්ගේ තිලකේ පෙන්වනවා. අර මායම් වලින් එකක් දෙ. වාශී කොහොමත් ගෑනු ළමයින්ට අගයක් හදාගන්න ජීවිතේ මොකක් හරි එක දෙයක් දෛවයෙන් දීලා තියෙනවා. එක්ක ලස්සන කටහඬක්, එක්ක ලස්සන රූපයක්, එක්ක ලස්සන ඇස් දෙකක්, එහෙම නැත්නම් වෙන ටැලන්ට් එකක්, වේගෙන් කතා කරන එක හරි මොකක් හරි. ස්වර්ණ තිලකට දුන්නේ මේ තිලකේ. ඒවා සංකේත. ඉතින් බමුණවක දකින්න. දැන් ගෑනුන්ව පේන්න පරි බමුණෙක්නේ. අනික ස්වර්ණ තිලක ලස්සනයි, ලස්සනයි වගේම කාමුකයි. හරිද? සරාගී පිළිමත්. සරාගී. ඉතින් වාසි හිතන්නේ අර ගෑනු පේන්න බැරි බමුණා ඉන්නේ. ගෑනු පෙන්නන්න බැරි බමුණා. හිත ගන්නවා. දන්නේ නැහැ ඒක අපේ පොඩි හාමුදුරුවෝ කියයි. මෙන්න මේ විදිහට කවියකින්. අමතක මණිකක් රකින්න නාරජු සම උද්දාල. වාශි මිනිස්සු ඉන්නවනේ. මිනිස්සු කියනවනේ මං අර දෙය කරන්නේ නැහැ මේ දෙය කරන්නේ නැහැ කියලා මිනිස්සු ප්‍රතික්ෂේප කරන දේවල් තියෙනව නේද? ආ. ගොඩක් වෙලාවට මිනිස්සු අන්තිමේදී අහුවෙන්නේ ඒ තමන් ප්‍රතික්ෂේප කරපු දෙයටම තමයි. පුංචි කාලේ කවදාවත් මම කසාද බඳින්නේ නැහැ කියලා පොරොන්දු දෙන කෙල්ලොම තමයි ජීවිතේ ඉස්සෙල්ලාම කසාද බඳින්නේ. පුංචි කාලේ පිරිමි ළමයි පස්සේ යන කෙල්ලෝ තමයි සමහරට අද වෙනකනුත් කසාද නොබෙද ඉන්නේ. අරක්කු බොන්නේ නැහැ කියන මිනිස්සු තමයි ඉස්සෙල්ලාම අරක්කු වුණේ. බමුණටත් වෙන්නේ ප්‍රතික්ෂේප කරන දෙයට වශී වුණා. ඉරේෂා හිමපාලි ලියලා තියෙනවා එකේ මණිකක් රකින්න නාරජු සම උද්දාල. එතකොට ඒ ඉදුමත් එක්ක මම කතාවට එන්න. උද්දාල බමුණා ස්වර්ණ තිලකව දාලා දැන් කොහෙවත් යන්නේ නැහැ. ඒ තරම්ම ආරක්ෂා කරනවා. ඒ තරම්ම ආදරේ ආරක්ෂා කරනවා. කොහොමත් බුද්ධ දේශනාවේ කියලා තියෙන ඔය මේ පොඩි පරාභවයට වගේ හේතුවක් තියෙනවලු තමන්ට වඩා වයසින් ගොඩක් අඩු කෙනෙක් කසාද බැන්දොත්. ඒක මම ධර්මීය ගැන මම විස්තර කරන්න දන්නේ නැහැ. එහෙම තැනක් තියෙනවා. ඒක තමයි මේ පොතට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ බමුණා දැන් යන්නේ නැහැ ගෝලයන්ට උගන්නන්න. ශිෂ්‍යයන්ට උගන්නන්න. ශිෂ්‍යොන්ට දැන් අප්සෙට්. ඇයි ඒ? තාත්තා රජෙක් නම් තාත්තා මැරෙන්න කලින් හාමුදුරුවනේ සිලබස් එක කවර් කරේ නැත්තම් ගුරුවරයා රජකම ගන්න බැරි වෙනවා. හරිද? එතකොට මේ ශිෂ්‍යෝ ටික ඇතෙක්ව කුලප්පු කරලා වෙනවා ස්වර්ණ තිලකව මරන්න. ඇතත් වශී වෙනවනේ. එතන ස්වර්ණ තිලක වරගෙන මේ නළලෙ මෙතන තියාගන්නවා. ඊට පස්සේ මිනිස්සු කට්ටියක් එවනවා මරන්න. ඊට පස්සේ ස්වර්ණ තිලකව මැරුවට පස්සේ උද්දාල බමුණත් වාශි ඒ ගිනි සෑයටම පැල්ල මැරෙනවා. දැන් මේකෙන් අපිට කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒ සරල කතාව ඇතුලේ. වාශි මට කියන්න මම මුලින්ම කිව්වා මිනිස්සු තමන්ගේ ජීවිතේ නැති දේවල් වලදී තමයි ඒ දේවල් ලෝකෙට තියෙනවා වගේ පෙන්වන්න යන්නේ එකක් දෙක තමයි වාශි
අපිට ඇරියස් දේවල් කවර් කරන්න ගියාම ගොඩක් වෙලාවට අපි ජීවිතේ අනාත වෙනවා. දැන් හිතන්න බමුණට ස්ත්‍රීන් සම්බන්ධව කාලයක් තිස්සේ තිබ්බ ඇරියස් එකක්. තේරුණාද? එයා ප්‍රතික්ෂේප කළා ප්‍රතික්ෂේප කළා ප්‍රතික්ෂේප කළා ස්ත්‍රීන් සම්බන්ධව තිබ්බ ඇරියස් එකක්. එයාට ඒ දේ එක පාරට ලැබුණාම එයාට තමන්ව කන්ට්‍රෝල් නැතු වෙනවා. තමන් විසින් තමන්ව පාලනය කරගන්න බෑ. පොඩි උදාහරණයක් කියන්නද? ගම්වල ඉන්න දුප්පත් මිනිස්සුන්ට සල්ලි හම්බුනහම ඒ මිනිස්සු ගොඩක් වෙලාවට සල්ලි වලින්ම විනාශ වෙනවා වාසි. එකපාර කෝටි ගාණක් හම්බුනොත් කියලා හොඳ ගවේෂණාත්මකව දේවල් කතා බහ කරනවා. මට බොහොම සතුටුයි. ඒ කතා වලින් කියන දේවල්. ඒ වගේම තමයි වාසි ඔබ දැන් ස්වර්ණවාහිනී ආශ්‍රිතව දීර්ඝ කාලයක් වැඩ කරපු නිසා දන්නවා. මට කියන්න මාධ්‍ය ආයතන වලින් ස්ටාර්ස් ලබා ගන්න කරන්නේ. සමහර ස්ටාර්ස්ලා තමන්ගේ ගමන හදාගෙන ඉස්සරහට යනවා. සමහර අය ඉන්නව නේද? ගමේ ඉඳලා ජනප්‍රිය වෙලා ආයි ගමට යන්නත් බෑ. කොළඹ ඇවිල්ලා බොණ්ඩ ඇබ්බැහි වෙලා පෞල් ජීවිතත් නැති කරගෙන එකපාරට ජනප්‍රියකම ලැබුණාම මිනිසුන්ට ස්වර්ණ තිලකව උද්දාලට ලැබුණා සමානයි. නැති දෙයක් එකපාරට ලැබුණාම එතකොට ස්වර්ණ තිලකට වුණෙත් එකාතකින් ඒකම තමයි. ලස්සන අසීමිතව දුන්නා. ඒ වගේම තමයි. උද්දාලට ලස්සන ගැහණු කෙනෙක් එකපාරට හම්බුණා. එතකොට අපිට නැති දෙයක් එකපාරට හම්බුනහම අපි සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ. එක අපි විසින් අපි විනාශ වෙන්න පුළුවන්. දෙක සමාජය විසින් අපිව විනාශ කරන්න පුළුවන්. සද්ධර්මාලංකාරයේ ස්වනතිලකා කතාවස්තු අපි විස්තර කරපු ආකාරය කවියකින් රසවින්දොත් අපේ පොඩි හාමුදුරන්ගේ හඬින් ඒක මනරම් අත්දැකීමක් වේවි මේ අවස්ථාවේදී අවසරයි අපේ හාමුදුරනේ රූපෙන් නැගේ මත් බව දුටු රටේ ස්වනවාහිනී නරඹන බොහොමයක් ප්‍රේක්ෂකයන් අපේ පොඩි හාමුදුරුවන්ගේ රුව බොහොම ශාන්තයි හඬ බොහොම මිහිරියි කියලා අපිට ප්‍රතිචාර දක්වලා තියෙනවා. එවැගේම අකිල මේ පොඩි හාමුදුරන්ට වගේම අපිට යෝජනා කරලා තියෙනවා බණ කතාව ඇසුරෙන් අපි මෙන්න මේ කතාවලට යා යුතුයි කියලා යෝජනා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි ඉදිරිය සකසාගත යුතුයි. සමහර කතා වස්තුන් ගැන අපිට මතක් කරලා දීලා තියෙන එක බොහොම හොඳ දෙයක්. ඒ කියන්නේ අපේ වැඩසටහන බොහොම ජනප්‍රියයි කියලා. ඔයගේ ගුරු වෘත්තිය වගේම. ඉතින් තව ඉදිරියටත් අපි මේ කතාව සමාජගත කරගෙන යනකොට වර්තමානයට ගැලපෙන විදිහට ස්වර්ණතිලකා කතාවස්තු අකිල අකිලට තව ගැඹුරින් කියන්න දේවල් ඇති අපේ ජීවිතවලට වර්තමානයට අදාළව. දැන් මේ උද්දාල කියන්නේ ගුරුවරයෙක්නේ. එතකොට මේ සමාජේ ජීවත් වෙද්දී වාසි අපිට අපේ තත්වයන් රැකියාවන් ඇත්තටම අදාළ නැහැ මනුස්ස ජීවිතේදී. ගොඩක් තැන්වලදී ප්‍රතිරූප හදාගත්තාම ජීවත් වෙන්න අමාරුයි වාසි. දැන් උද්දාල බමුණා තමන්ගේ ශිෂ්‍යයන්ට දීලා තියෙන්නේ බලාගෙන යද්දී තමන්ගේ ඇඟේ නැති දෙයක්.
අර සුළු ලාභතකා අපිගාව නැති දේවල් සමාජගත කරද්දී තාවකාලික වේ සමාජය ඇතුලේ බලයක් හදා ගන්න පුළුවන්. හැබැයි කොයි මොහොතක හරි ඒ ඇත්ත එළියට ආවහම ඒ සියල්ල බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. ලංකාවේ ගොඩාක් දේශපාලකයෝ කරන්නේත් ඕකම තමයි. තමන්ගේ ඇඟේ නැති අවංකකමක්, තමන්ගාව නැති පරාර්ථකාමීකමක්, තමන්ගාව නැති දේශපාලන දර්ශනයක් හදා ගන්නවා ඊළඟ ඡන්දෙට. ඡන්දෙන් පස්සේ ඇත්ත සත්වයා මතු වුණාම මිනිස්සුන්ට දේශපාලකයන් එපා වෙනවා. බමුණට ශිෂ්‍යයෝ ඉස්සරහදී වුණෙත් ඒකම තමයි. ගුරුවරයා කිව්වා ගෑනු එපා කියලා, අන්තිමට ගුරුවරයාම ගෑණියෙක් ගෙනාව. එතකොට ප්‍රතිරූප හදාගෙන ඉස්සරහට යද්දී ඒ ප්‍රතිරූපයේ ඇතුලේ තමන්ගේ ඇත්ත මනුස්සයව නඩත්තු කරන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න ජීවිතේට එන්නේ නෑ වාසි. ඒ වගේම තමයි බමුණත් මැරුණා, ස්වර්ණතිලකත් මැරුණා, ශිෂ්‍යයන්ට ගුරුවරයෙකුත් නැති වුණා, ස්වර්ණතිලකගේ තාත්තට දුවෙකුත් නැති වුණා. ගොඩක් වෙලාවට අහඹු සබදකම් වලදී ඔය දේ ලෝකෙ වෙනවා. ලංකාව වගේ ආසියාතික රටවල් වල කොහොමත් වෙනවා. ඊයේ පෙරේදාර සූට් කේස් එකක ගෑනු ළමයෙක් මරලා දාලා ගිය සිද්ධිය. ඒ වගේම තමයි සමහර වෙලාවට කෙල්ලයි කොල්ලයි දෙන්නම එකතු වෙලා සියදිවි නසා ගන්නවා. කසාද බඳින්න හම්බෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ගෑනු ළමයව මරලා තමනුත් මැරෙනවා. එතකොට අපිට ඒක අර ලඝු තැනකට ගේන්න බෑ බැඳීම් දුකයි කියලා. බැඳීම් නැතුව පෘථග්ජනියෝ විදියට අපිට ඉස්සරහට යන්න බෑනේ. ගොඩක් වෙලාවට අපි වටේට වෙන මිනිස්සු දේවල් හදා ගන්නවා. ශිෂ්‍යයව හදාගත්තා බමුණ වටේට අධ්‍යාපනය කියන දේ. අපි තව බැඳීමකට පැටලෙද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ස්වර්ණතිලකත් එක්ක බමුණ පැටලෙද්දී බමුණට ශිෂ්‍යයන්ව මග හැරුණා. අපි වටේට මිනිස්සු වෙන බලාපොරොත්තු හදාගත්තාම වාශී අපි තව තැනකට ලං වෙද්දී ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති වුණොත් එහෙම ඒ මිනිස්සු අපිව වෛරක්කාරිය බවට පත් කරගන්නවා. ඉතින් අර පෘථග්ජන ලෝකේ ජීවත් වෙනවා කියන එක ලේසි නෑ. ප්‍රජාවන් කීපයක් බැලන්ස් කරන්න එපැයි. ශිෂ්‍යෝ බැලන්ස් කරන්නත් ඕනේ, පෙම්වතිය බැලන්ස් කරන්නත් ඕනේ, රජුරෝ බැලන්ස් කරන්නත් ඕනේ. අපිට නම් පවුල බැලන්ස් කරන්නත් ඕනේ, අම්මව බැලන්ස් කරන්නත් ඕනේ, රස්සාව බැලන්ස් කරන්නත් ඕනේ. ඒ සියල්ල සමබරව ගෙනියන්න බැරි වෙච්ච තැන අන්තිමට බමුණට බමුණවත් නැති වුණා, ස්වර්ණතිලකත් නැති වුණා, බමුණ රැකගෙන ආපු නාමෙත් නැති වුණා. ඉතින් ස්වර්ණතිලකා වස්තුව කියලා කියන්නේ හුදු ස්ත්‍රියක් ගැන විතරක් කියන එකක් නෙවෙයි. මනුස්ස ජීවිතයේ එදා වගේම අද ජීවත් වෙද්දී ලොකු සමාජ විද්‍යාත්මක කතාවක් කියලා දීපු ලස්සනම ලස්සන කතාවක්. එතකොට අකිල ස්වර්ණතිලකා කතාවස්තුව ඇතුළේ තියෙනවා කුමාරවරු පස් දෙනෙක් ස්වර්ණතිලකා වෙනුවෙන් මේ සියදිවි හානි කරගත්තා කියලා. ස්වර්ණතිලකා වෙනුවෙන් කියලා කියන්නේ අර තාත්තා එක්කන් යනවනේ උද්දාල බමුණා ඉන්න පළාතට. ඕම එක්කයි අතරමඟදී හම්බෙනවා රජකුමාරවරු. හම්බෙලා දැන් ස්වර්ණතිලකාගේ ලස්සන දැකලා ස්වර්ණතිලකා අඩු කුලේ කියලා දැනගෙන තමන්ට කසාද බඳින්න බැහැයි කියලා දැනගෙන ඒ දුකට තමයි ඔය රජකුමාරවරු සියදිවි නසා ගන්නේ. ඒ කාලෙත් එහෙමයි ඉඳලා තියෙනවා. තියෙනවා. එතකොට මේ නෑ මට කියන්න ඕනේ ඔබ අහපු ප්‍රශ්නේ ඉස්සරහාම වාශී රජකුමාරවරුන්ට අර ස්වර්ණතිලක කසාද බැඳලාද කියලා අහුවාම නෑ කියද්දි සතුටුයි. අඩු කුලේ කියලා දැනගත්තාම තමයි සියදිවි නසා ගන්න වෙන්නේ. බලාපොරොත්තුවක් ඇති වෙලා නැති වෙද්දී දුක වැඩි, ඇති වෙන්නේ නැතුව නැති වෙනවට වඩා. වඩා. එතකොට ස්වර්ණතිලක කසාද බදලා නැහැ. ශාම්මරු මට කසාද බඳින්න පුළුවන්. අයියෝ අඩු කුලේ කියලා දැනගත්තාම සියදිවි නසා ගන්නවා. මෙවැනි කතා වස්තුන් ගැන වඩා වැඩියෙන් හොයන්න කැමති ඔබට ස්වර්ණවාහිනි මේ අඩහෝරාව වෙන් කරලා තියෙනවා. ලබන පෝය දවසේදී අපි හමු වෙන බලාපොරොත්තුෙන් තමයි සමුගන්නේ. හැබැයි ඊට පෙර අපේ පොඩි හාමුදුරුවන්ට බොහොමත්ම පිං කියලා කියනවා. බොහොම සුමදුර කාව්‍ය ගායනා අපිට ඉදිරිපත් කළා. ඒ වගේම විශේෂයෙන් මේ ගුරුතුමාට බොහොමත්ම ස්තුතියි කියලා මම අකිලට කියන්නේ. අකිලගේ දර්ශනය වෙනස්. අකිල කියන දේවල් යාවත් කාලීනයි සදාකාලිකයි කියලා මට පැහැදිලි. ඒක නිසා මම ස්වර්ණවාහිනී නිතරම අකිලට ආරාධනා කරන්නේ. ස්තුතියි අකිල. ස්තුතියි. එහෙනම් අපි නැවත වතාවක් ලබන පෝයට හම්බ වෙනවා. එතෙක් ආයුබෝවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා.